අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල EPF ETF සහ විශ්‍රාමික පාරිතෝෂික දීපනාවන්ට රජය අත තැබීමේ සූදානමක් විපක්ෂයෙන් චෝදනා ඉල්ලීම් හතෙන් දෙකක් දෙන්න පුළුවන් කෙහෙලිය කියයි හතම දෙන්න වෘත්තීය සමිතිය කියයි සෞඛ්‍ය වර්ජනය තව දුරටත් රෝගීන් අන්ත අසරණ වෙයි වර්ජකීන්ට පොලු පහර දෙන්න යෝජනා කරන තිස්ස කුට්ටි රේගුවේ ඇති අත්‍යවශ්‍ය ආහාර බහලුම් වහා නිදහස් කරන්න ජනපති නියෝග කරයි තෙල් සහ විදුලිය දන් දෙන වෙස්සන්තර රජුරුවන්ගේ අයියා මලෝ ත්‍රිකුණාමල තෙල් ටැංකිය කිවිසුම පාර්ලිමේන්තුවට කුඩු පූසි අතලංගුවට ප්‍රථමයෙන් දේශීය පුවත් රජය රුපියල් බිලියන 2000කට වැඩි ආදායම් මත 25%ක අධිභාරයක් පනවන්නේ ඇයි මේ සූදානම සේවක අර්ථසාධක අරමුදලට අත තියන්නද මේ රජයේ 25%ක අධිභාරය පිළිබඳව අද පළ වූ විශේෂ අදහස් මේ ආණ්ඩුව අධිභාර බද්දක් පිළිබඳව පනත් කෙටුම් පතක් ඉදිරිපත් කරලා මේ වෙන විට මේ රටේ වැඩ කරන ජනතාවගේ සල්ලි පික් පොකට් ගන්න වැඩපිළිවෙලක් ආරම්භ කරලා තිබෙනවා මේ 125 බද්ද තුල රුපියල් බිලියන 65කට මේ රටේ වැඩ කරන ජනතාවගේ සල්ලි වලට තට්ටු කරන්නයි මේ ආණ්ඩුව හදන්නේ මම මුදල් ඇමතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා කරුණා කරලා මේ අසීක්ිත ක්‍රියාදාමයේ ක්‍රියාත්මක කරන්නට එපා ඉදිරිපත් කරපු ගැසට් එක වහම හකුලා ගන්න සියලුම ප්‍රශ්න වලට උත්තර දෙන්න බලාපොරොත්තු වෙනවා ඕපදූප වලට උත්තර දෙන්න බෑ මිනිසුන්ගේ ජීවන බර වැඩි වීම බඩු මිල වැඩි වීම අර්ථසාධක අරමුදලේ Opposition leader asked the question of national importance. It was right that the Minister of Finance had been present and the government had given answer because right now. So honorable Johnson Fernando, I said the honorable the government will make the answer. Why can't the government answer that? ඒ වගේ වැදගත් ප්‍රශ්නයක් අහනකොට මුදල් ඇමතිතුමා නැහැ. මුදල් රාජ්‍ය ඇමතිතුමා නැහැ. You all abruptly switching the mic off. So when the government member wants to speak as well, we have to give them. Are you aware of parliamentary practice? අපි පැහැදිලිව කිව්වා විපක්ෂ නායකතුමාගේ ප්‍රශ්නේ අපි රජයක් හැටියට ඉදිරියේදී උත්තර දෙනවා කියලා. ඒක මට මෙච්චර කලබල වෙන්න දෙයක් නෑ. ඒ වගේම අපි කවි රශී හිටපු ඇමතිතුමා කිව්වා මට මොලේ නෑ කියලා. ඔබතුමාගේ මොලේ කෙලිය දැක්කනේ අවුරුදු 4මාරෙන් ගෙදර යන්න ගිහිත් හැටි. ඊයේ රෑ මේ ගැසට් එක ගැහුවේ අර්ථසාධකේ ලාභෙන් 125ක බද්දක් ගන්න යනවා කියලා. ඒකට ඒක තමයි වැදගත් කාර්යය. අපේ රටේ වැඩ කරන ජනතාවගේ honorable member the government has said they will present the answer to this. රටේ මුදල් නැති තත්ත්වය තුළ සේවකයාගේ අර්ථසාධක අරමුදල මේකෙන් 125ක් ගන්නවා කියන්නේ මේක හෙන ගහන අපරාධයක්. අපි හිතනවා පක්ෂයේ මන්ත්‍රීවරු මේක පාර්ලිමේන්තුවට පාන්ත ගෙනාවාම මේ පිටට විරුද්ධව ප්‍රචාරය දෙන්න ඕනේ. අපි මේකට සමග ජනබලයක ඉදර බලාපොරොත්තු වෙන අධිකරණයට යත්. දැන් අපි දන්නවා අදිනේට අර්ථසාධක අරමුදලටත් තට්ටුව දාන්න යන්නේ. අර බංගලොත් වෙච්චි වලවුල ඉන්නවා අම්බලම්පාලු වගේ පුතාලා. තියෙන සේරම උගස් කරනවා විකුරනවා අන්තිමට ගේ ඇතුලේ නිදාණයක් තියනවාද කියලා බලලා ඒකත් හරනවා. දැන් ඒ වගේ තමයි මේ ආණ්ඩුවත් අපේ රටේ සමස්ත ජනතාව සමස්ත සේවක ජනතාව ඔවුන්ගේ දහඩියෙන් එකතු කරපු මේ දැවැන්ත අරමුදලටත් විඳින්න තමයි ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව කටයුතු කරමින් යන්නේ මේ සම්බන්ධයෙන් අද දේශපාලන වේදිකාවේද අදහස් පළ වුණා මේ සුපර් ගේන් ටැක්ස් කියන පදනමින් මීට කලින් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවත් මේ වගේ බදු පැනරක් ගෙනාවා නමුත් ඒකෙදි කෙරෙන්න ඕනකම තියෙන්නේ ව්‍යාපාර වලින් බද්දක් අය කරන එක ප්‍රශ්නේ තියෙන්නේ අර්ථසාධක අරමුදල කියන්නේ මේ වගේ ව්‍යාපාරයක් නෙමෙයි බිලියන 250ක විතර ආදායමක් එන එකක් තමයි අර්ථසාධක අරමුදල ඒකෙන් 125ක් කියන්නේ බිලියන 65ක් විතර බිලියන 65ක් විතර කපා ගන්න තමයි මේ හදන්නේ ආණ්ඩුව අර්ථසාධක අරමුදල අනිත් පැත්තට ගත්තොත් විශ්‍රාමයට පරමුදලත් මේකට අදාළ කරනවා හැබැයි විශ්‍රාමයට පරමුදල කියන එකේ සල්ලි නැහැ. අර්ථසාධක කරමුදලට හරි විශ්‍රාමයට පරමුදල හරි වටෙන් ඇවිල්ලා මේ අත ගහන්න යන්නේ. බැසිල් මහත්තයලා අලුතෙන් පටන් අරන් ගන්න තියෙන වැඩ ලක්ෂයක් ගැහිලි කෝටියක් ව්‍යාපෘතිය. අන්නේ වැඩ ලක්ෂයක් ගැහිලි කෝටියක් ව්‍යාපෘතිය තමයි දැන් මේ සල්ලි හොයන්නේ. අපි කියන මේ රටේ වැඩ කරන ජනතාව. මේ ඔබේ අරමුදලට තමයි මේ ආණ්ඩුව බැටේ දෙන්න යන්නේ. මේකට එරෙහිව පාරට බහින එක උද්ඝෝෂණය කරන එක සාධාරණ අයිතියක් ඔබට. ඒ අයිතිය ආරක්ෂා කරන්න දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපි සම්පූර්ණ පෙනී ඉන්නවා. කොහොමත් EPF ETF අරමුදල තාමත්ම පහළ මට්ටමින් යොදාගත්ත මහ බැංකුව විසින් විශේෂයෙන්ම තමන්ට ඕන ආකාරයට රටේ පොලී අනුපාතය හසුරවන්න ඒ නිසා EPF ETF වලට දායක වෙලා ඉන්න දසලක්ෂ සංඛ්‍යාත පිරිස් වලට විශාල අසාධාරණයක් දැනටමත් සිද්ධ වෙලා තියෙන්නේ මොකද අඩු පොලී අනුපාත පවත්වාගෙන යන EPF ETF අරමුදල් පාවිච්චි කරපු නිසා ඒකට කොරේ පිටට මරේ කිව්වා වගේ ඒ ජනතාව මැත්තේම
තවත් බදු ප්‍රමාණයක් ඇතුළත් කර ගැනීම තමයි මේන් සිදුවෙන්නේ. මේ රටේ විශ්‍රාම වැටුපක් නැති සේවකයාට විශ්‍රාම ගියාට පස්සේ ජීවත් වෙන්න 100ක් හතර ඉතුරු වෙනවා නම් ඉතුරු වෙන්නේ සේවක අර්ථසාධක අරමුදල සහ භාරකාර අරමුදලෙන්. සේවක අර්ථසාධක අරමුදලෙන් ඉන්කම් ටැක්ස් එක විතරක් අය කරගන්නවා මිලියන 34,900. ආදායම් බද්ධ හැටියට අය කරගන්නවා ආණ්ඩුව. ඒකත් වැරදි. රනිල් මෛත්‍රීගේ ආණ්ඩුවත් බදු පනත හදලා මේකට ඇතුල් කරා. අද ගෝඨාභයලා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවත් අද සේවකයා අරමුදල් කොල්ල කන්න මේ පනත ගෙනල්ලා තියෙනවා. මේක අපරාධයක්. මේක කොල්ලයක්. ඒක නිසා මේ කොල්ලට අපි කිසිසේත් ඉඩ තියන්නේ නැහැ. මේ පනත වහම අකුල ගන්න ඕන. මේ පනත අකුල ගන්නේ නැත්නම් ආණ්ඩුව ගෙදර යන තැන දක්වා මේ සටන අපි ඉස්සරහට අරගෙන යනවා. සෞඛ්‍ය වෘත්ති සමිති 18ක් ආරම්භ කළ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කරන බව එම වෘත්ති සමිති පවසනවා. සෞඛ්‍ය අමාත්‍යවරයා සමග අද පැවති සාකච්ඡාව අසාර්ථක වූ බවයි ඔවුන් පවසන්නේ. වෘත්ති සමිතිවල සියලුම ඉල්ලීම් සැනකින් ලබා දීමේ හැකියාවක් නැති බව සෞඛ්‍ය අමාත්‍යවරයා සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යට ප්‍රකාශ කළා. වර්ජනය හේතුවෙන් අදත් බොහෝ රෝගීන් දැඩි අපහසුතාවයට පත් වුණා. මෙම වර්ජනයට සෞඛ්‍ය වෘත්තීය සමිති 18ක් එකතු වී තිබෙනවා. ඒ ඉල්ලීම් 7ක් මුල් කර ගනිමින් හෙද පරිපූරක අතුරු වෛද්‍ය සේවාවට මෙම වෘත්තීය සමිති 18 අයත් මෙම වර්ජනයට දිවයින පුරාම සෞඛ්‍ය වෘත්තිකයින් 60,000කට වැඩි පිරිසක් එක්ව සිටිනවා. කොළඹ ජාතික රෝහල ඇතුළු දිවයින පුරා ශික්ෂණ රෝහල් 24ක, මහ රෝහල් 26ක, මූලික රෝහල් 46ක, දිසා රෝහල් 410ක මෙන්ම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 293ක මෙම වර්ජනය ක්‍රියාත්මකව පවතිනවා. ළමා රෝහල, පිළිකා රෝහල සහ ගර්භණී මවරුන් සඳහා වන රෝහල් වර්ජනයට එක් කරගෙන නැහැ. වර්ජනයට හේතු ඉල්ලීම් අතර ප්‍රධාන තැනක් ගන්නේ වැටුප් විෂමතා ඉවත් කිරීමයි. රජයේ ඖෂධ වේදින් වර්ජනයට එක්වීම නිසා බොහෝ රෝහල්වල බෙහෙත් නිකුත් කරන්නේ නැහැ. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුනොත් මේ වර්ජනයට එක්ව සිටිනවා. මේ සීළු දෙනාගේ වෘත්තීන් කොවිඩ් වසංගතය හමුවේ රටට අත්‍යවශ්‍යයි. රාත්‍රී සමාජ ශාලාවල සංගීතයට නටන්න එන්න එන අය නෙවෙයි රෝහල්වලට එන්නේ. පාන් කියා ගන්නවත් බැරි දුප්පත්කම සහ රෝගවලින් ජීවිත ගලවා ගන්නයි මේ රෝගීන් රෝහල් වෙත එන්නේ. ඒ නිසාම මේ වර්ජනය දුර යන්න නොදී විසඳීම රජයේත් වගකීමක්. මෙම වර්ජනයේ නිරත වෘත්තීය සමිතිය අද විහාර මහදේවි උද්‍යානයේ සිට සෞඛ්‍ය අමාත්‍යාංශයට විරෝධතා පාගමනක් සංවිධානය කර තිබුණා. මෙම විරෝධතා පාගමන හේතුවෙන් දැඩි රථවාහන තදබදයක්ද කොළඹ නගර ශාලාව අවට දක්නට ලැබුණා. පාගමනින් පැමිණි විරෝධතාකරුවන් සෞඛ්‍ය ඇමති කැහිලිය රමුක්කැල්ල මහතා සමග සාකච්ඡාවක් පවත්වනු ලැබුවා. ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අමාත්‍යවරයා සමග සිදු කළ සාකච්ඡා අසාර්ථක බවයි වෘත්තීය සමිතිය ප්‍රකාශ කළේ. ඒ අනුව වර්ජනය දිගටම ක්‍රියාත්මක වනවා. යම් යම් එකඟතාවයන් වලට අමාත්‍යවරයා ආවත් අපට පිළිගත හැකි විසඳුමක් අවසාන වශයෙන් ලැබුණේ නැහැ. ඒක නිසා අපි තීරණයක් ගත්තා මේ වැඩ වර්ධනය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන්න. මේ රටේ රජය තීරණ ගන්න විදියත් එක එහෙම තීරණයක් දෙන්න තරමේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරන්නේ කොයි ආකාරයෙන්ද යන්න කියලාවත් හරි විදිහට කියා ගන්න හැකියාවක් තිබුණේ නැහැ. ඉතින් ඔහුට මං හිතන්නේ තව දින දෙකක කාල සීමාවක් අවශ්‍ය වෙයි. ඒ කාලය ඔවුන්ට ලබා දෙනවා. මේ වර්ජන ක්‍රියාමාර්ගයේ දිගටම ක්‍රියාත්මක වෙනවා. වර්ජන නිරත සෞඛ්‍ය වෘත්තීය සමිතිය සමග සාකච්ඡා කළ අමාත්‍ය කෙහෙලිය රඹුකැල්ල මහතාද මෙලෙස අදහස් පළ කළා. අපිට ප්‍රශ්න 7ක් 8ක් විතර ඉදිරිපත් කළා. දෙක තුනක් අපිට විසඳ ගන්න පුළුවන්. මේ ප්‍රශ්න වලට පහ දෙන්න වෙනවා. අනිත් ඒවා ඉතින් ඉදිරියේදී කතා කරලා ඒ සම්බන්ධ සාධාරණ අසාධාරණත්වය බලලා කරන්න පුළුවන් දේවල් තියෙනවා නම් කරලා දෙන්නම් කියන එකඟතාවය. අද පැවති වර්ජනෙන් දුක් විඳේ ජනතාවයි. හෙටත් දුක් විඳින්නේ මේ අහිංසක ජනතාව බව කිව යුතුයි. අවසානයේ ජනතාවටම තමයි මේ සියලුම දෙනා පාර ගන්න. අත්‍යවශ්‍ය තුමනා කරන්නේ නේ. කොහොම හරි අපි වැඩේ කරගන්න ඕනේ. ඒකෙන් අමාරු වෙන්නේ අපි. පත් මිනිස්සු තමයි හැමතිම අසරණයි. පත් මිනිස්සු මොනා ඉන්නලා මේව කරන්නේ. මේගොල්ලෝ එක්ක හැමදාම මේව කරන කියලා තේරෙන්නේ නැහැ. රජේ මෙලවරක් නැහැ. ආයි වැඩින් ඕව පෙන්නවා කියලා නේද? අපේ පාලකයන් ගැස්සරෙන්නේ නැහැ ඕවට. ඒගොල්ලන්ට රටින්නේ දොස්තරලා ඇවිල්ලා ඔක්කොම වෙදකම් කරන්නේ. අපි දුක් විඳින්න ඕනේ මේ කෝලින් වල. එතකොට ලෙඩා මැරුණත් ස්ට්‍රයික් ඉවර වෙන්න ඕනේ අපි බේත් ගන්න. ඒක තමයි මේ අතර වර්ජන ගැටලුව පොලු පහරවලින් විසඳන්න පුළුවන් කියලා පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා විශ්වාස කරනවා. වෘත්තීය සමිතී ඉල්ලීම් දිනා ගන්නවා වගේම ජනතාව වෙනුවෙන් වගකීම් ඉටු කිරීමටද බැඳී සිටින බවයි අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ. හෙද හෙදියන්ගේ වැටුප් ගැන අද පාර්ලිමේන්තුවේදී රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකුඩි මහතා කරුණු හෙළි කළා.
මූලික පඩිය ආරම්භ වැටුප ආරම්භ වෙන 32225 කින් තමයි සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ පීඨවලින් පිටවන සෞඛ්‍ය හෙදි නිලධාරියෙක්ගේ අතිකාල පැය 150 එකතු කළාම අපි වක්කීමෙන් කියන්නේ රුපියල් 78000කට වඩා වැටුප් සහ දීමනා තුන්වෙනි ශ්‍රේණියේ නිලධාරියෙකුට ලැබෙනවා වැටුප් සහ දීමනාවල එකතුව රුපියල් ලක්ෂයක් ඒස්තේ හෙදි නිලධාරියෙක්ගේ වැටුප සහ දීමනාවල එකතුව 177000ට වඩා වැඩි ඉතින් මෙවැනි තත්ත්වයක් තුළ තමයි අද රෝගී ජනතාව විත්තියට හේතු කරමින් වරප්‍රසාද ලබා ගැනීම සඳහා වූ කටයුතු සිද්ධ කරන්නේ මේ උද්ඝෝෂණය කරන ඇතරේ ප්‍රමුඛ ස්ථානයේ දරන්නේ කවුද සමන් රත්නප්‍රිය රවි කුමුදේශ ඒ වගේම ශෙනාල් ප්‍රනාන්දු වෛද්‍යවරයා ශෙනාල් ප්‍රනාන්දු වෛද්‍යවරයා කියන්නේ නැගිනිහිර ජැටිය ගැන කතා කරනකොට ආණ්ඩුවට විරුද්ධව නැගී සිටලා විවිධ මතවාද ගෙනල්ලා ජනතාවගේ මොළය විකෘති කරලා විවිධ මත ප්‍රකාශ කරපු පුජ්‍යලේ මේ සීල් දිනාම ඉන්නේ දේශපාලන වැඩපිළිවෙල දැන් අනුරු කුමාර් දිසානායකට අනුන්ට කළ දේ තමන්ට පළ දේ කියන සංකල්පය තුල ඉඳගෙන අනුරු කුමාර් දිසානායක මහත්මයාට බිත්තර පූජාව ලැබුණා ඒ වගේම තමයි විජිත හේරත් සහෝදරයාට පූජාව ලැබුණා. ඒ නිසා මම රටේ ජනතාවට මතක් කරනවා. දැන් මේ උද්ඝෝෂණය කරන අයට පොළු පූජාව දෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. සල්ලි කාර්යයන්ගේ පක්ෂය අද අහිංසක මිනිසුන්ගේ රෝහලේ තමයි උද්ඝෝෂණ කරන්නේ. එහෙනම් ගිහිල්ලා මේ පුජ්‍යලි කංශේ තියෙන රෝහල් වලත් උද්ඝෝෂණ කරලා පෙන්වන්න කියන්නකෝ. ඒ මිනිසුන්ගේ වැටුපත් අරන් දෙන්න කියන්නකෝ. එහෙම කරන්න බෑ. මේ අය පීඩිත පන්තියෙන්ම තමයි මේ පලිය ගන්නෙ. ජනතාවගේ යහපත පිණිස එයාට යම් ඡානයක් සැලසීමට තමුන්නාන්සලාගේ සේවා කාලය කැප කරන්නේ කියන ඉල්ලීම තමයි කරන්නේ තමන්ට උන්නම් තියෙන වෘත්ති සංගතිය තියෙනවා වෘත්ති සංගම් වලට බැඳෙන්න පුළුවන් හරයි ඉන්දස්සියෝනම් තමන්ගේ ප්‍රධාන ඉලක්කය තමන් වැලිච්චම සේවය කිරීම නැත්තම් තමන්ගේ අයිතිවාසිකම් පිණිස පමණක් සටන් කරන මේ දවස්වල අර සෞඛ්‍යයක් තියෙනවා නමුත් මේ හැම කෙනෙකුටම මාක්ස්ලා අන්තිමට වැටුප ගෙවන්නේ ජනතාවගේ අසරණ මිනිසුන්ගේ මුදල්නේ බදු මුදල්. ඉතින් අපේ අවශ්‍යතාවයන් සපුරා ගන්නත් අර ගැනත් කල්පනා කරන්න වෙනවා කටයුතු කිරීමේදී. අපේ රටේ ජනතාව සිය ආදායමෙන් 50%කටත් වඩා වැය කරන්නේ ආහාර පාන සඳහායි. ආහාර පාන හිඟවන විට මිල ඉහළ යනවා. ඒ විට ජනතාවට තම ආදායමෙන් තවත් කොටසක් ඒ සඳහා වැය කරන්න සිදු වෙනවා. මේ වන විට අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල දිනපතා ඉහළ යමින් තිබෙනවා. ඒ අතර අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත කන්ටේනර් 2000ක් පමණ වරායේ හිර වෙලා තිබෙනවා. ඒ ඩොලර් හිඟය නිසායි. වහම මේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත කන්ටේනර් නිදහස් කරගන්න අවශ්‍ය පියවර ගන්න කියලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද නියෝග කළා. ඒ අතර සහල් කන්ටේනර් 500ක්ද තිබෙන බවයි වාර්තා වන්නේ. අපේ රටේ ගෙවුණු ඉතිහාසයේ තුල වැඩිම උද්දමනයක් වාර්තා වුණේ ජනවාරි මාසයේ. එය 14.2%. උද්දමනය කියලා කියන්නේ ආහාර පාන සහ අත්‍යවශ්‍ය සේවාවල මිල ඉහළ යාමයි. අපේ රටේ භාණ්ඩවල මිල කොච්චර ඉහළ ගිහිල්ලාද කියන එකට මීට වඩා තවත් සාක්ෂියක් අවශ්‍ය නැහැ. මිල ඉහළ යාමට ඩොලර් හිඟය රුපියල් 5ත වැටීම වගේම ආනයන සීමාද හේතු සාධක වුණා. දැන් මාස කිහිපයක සිට වරායේ බහලුම් විශාල සංඛ්‍යාවක් හිර වෙලා. ඒ අතර සහල් කන්ටේනර් 500ක් පමණ තිබෙනවා. මේ බහලුම් නිදහස් කරන්න බැරි ඩොලර් හිඟය නිසා. පසුගිය මාස කිහිපය පුරාම ඇසුනේ අද දෙනවා හෙට දෙනවා කියන ඩොලර් කතාව. මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා කිහිප වතාවක්ම ඩොලර් ලබා දෙනවා කියලා කිව්වා. නමුත් නිදහස් කිරුණු බහලුමක් නැහැ. මේ අතරතුර තමයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මේ ප්‍රශ්නෙට මැදිහත් වන්නට ඊයේ සිදු වුණේ. දැනට වෙළඳපොලේ පවතින සමහර අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල හිඟයට හේතුව මේ ආහාර පාන බහලුම් නිදහස් නොකිරීමයි. මෙම බහලුම් වහාම නිදහස් කිරීමට පියවර ගන්නා ලෙසට ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නා. ඒ වගේම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කෙරුණා. ඒ අත්‍යවශ්‍ය ආහාර හිඟයකින් තොරව පවත්වාගෙන යාම සඳහායි. මෙහිදී විශේෂයෙන් තෝරාගත් අත්‍යවශ්‍ය භාණ්ඩ පමණක් ආනයනයට පියවර ගන්නා ලෙසයි ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නේ. ඒ වගේම මීට මුවාවී අත්‍යවශ්‍ය නොවන දෑ ගෙන්වීමට ඉඩ දෙන්න එපා කියලත් ජනාධිපතිවරයා අවධාරණය කළා. ඒ වගේම භාණ්ඩ සංගවා මිල ඉහළ දැමීමේ කූට ව්‍යාපාර නතර කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටත් ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නා. අදවන විටත් වෙළඳපොලේ සමහර භාණ්ඩ හිඟයි. ඒ වගේම මිල අධිකයි. ජීවත් වීම ඉතාම අමාරු බවයි ජනතාව අදත් පැවසුවේ. තීනි ජණං ආලු ජණං
පෝරණ ගොවිතැන් කරන්න මොකවත් නැහැ ගන්න නැහැ මාත්‍ය ගන්න නැහැ මොකවත් ගන්න නැහැ තියනවා කොට නැහැ ගන්න ඉතින් ආණ්ඩුවේ වැරද්ද තමයි මාත්‍ය අපි ඡන්දේ දුන්නා තමයි ඉතින් දැන් වැළඳ නැති කතා කරලා කොවිඩ් වසංගතේ තියෙනවා හැම රටවලු ඒ රටේ සංචිත බහලා නැහැ ලංකාවට සාපේක්ෂව ඒ රටවල සමහර රටවල සංචිත එන්නේ වැඩි වෙලා තියෙනවා රට සමාරියණ්ඩයි ඒගොල්ලන්ගේ පෞද්ගලික සුඛ විහරණයේ වෙනුවෙන් රටේ මුදල් කාබාසිනිය කරලා තියෙන එක අපිට පේනවා තියෙනවා ගන්න නම් ගොඩක් දේවල් තියෙනවා සල්ලි නැහැ කුත් කරගන්න විදියක් නැහැ. හරි අමාරුයි තමයි ජීවත් වෙන්නේ. සල්ලි දීලවත් ගන්න බඩුවක් නැහැ. දවස බාන්න සපයන එක වගකීමක් නේ. ඒක කෙරෙන්නේ නැහැ නේ. වෙන්දට වඩා ගොඩක් මිලත් වැඩි. පරිපු ගන්නත් හාලුත් නැහැ. ගොඩක් හාල් ඇත්තෙම නැහැ. කොහෙන් හරි ලබා දෙන්න බෑ ජයරාජ්. ඇත්තටම කණිජ තෙල් නීතිගත සංස්ථාව කියන්නේ වෙස්සන්තර රජුරෝ වගේ. පාරිභෝගිකයින් වෙනුවෙන් තාම හිස විතරයි දන් දීලා නැත්තේ. මොකද ඒ තරමටම පාඩු ලැබමින් තමයිලු කණිජ තෙල් නීතිගත සංස්ථාව පාරිභෝගිකයින්ට ඉන්ධන ලබා දෙන්නේ. ඒ වගේමයි විදුලි බල මණ්ඩලය. වෙස්සන්තර රජුරුවන්ගේ මල්ලි වගේ. විදුලි පාරිභෝගිකයින්ට දෙන එක ඒකකයකින් විදුලි බල මණ්ඩලයට රුපියල් 4750ක් පාඩුවිලු. ඇත්තටම අපට කියන්න තියෙන්නේ මේ ආයතන දෙකම රටට බරක්. මේ සුදු වළි කළු කරගන්න විදිහක් ඇත්තෙම නැත. මේතවස්සල විදුලිය සහ ඉන්ධන හරියට කිකිලිද බිත්තරේද කියන ප්‍රශ්නය වගේ තෙල් දුන්නොත් විදුලිය දෙනවා සල්ලි දුන්නොත් තෙල් දෙනවා දෙගොල්ලොන්ටම කොහොම වුණත් පාඩුයි මේ කණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා සිය ආයතනයේ ලැබෙන පාඩුව ගැන කියන කතාව ඉන්ධන මිල ඉහළ යාමක් සංස්ථාව දිගින් දිගට ඉල්ලීමක් කරලා තියෙනවා මොකද සංස්ථාවේ වගකීම සංස්ථාව කරන්නේ ව්‍යාපාරයක් සංස්ථාවේ වගකීම මිල වැඩි කිරෙන්න කියන ඉල්ලීම මොකද සංස්ථාවට හැකියාවක් නැහැ මිල වැඩි කරන්න. ඒ නිසා ක්‍රමවේදය අපි අපේ සංස්ථාව ලබන අලාභය ඒක අමාත්‍යාංශය දැනුවත් කරනවා අමාත්‍ය අමාත්‍යතුමා විසින් මේ සම්බන්ධව රජය දැනුවත් කළා මිල වැඩි කිරීමේ කටයුත්ත කරන්න සිද්ධ කරන්න ඕන. නමුත් අපේ බලාපොරොත්තුව මිල වැඩි කරනවා කියන බලාපොරොත්තුව අපිට තියෙන්නේ කොහොම වුණත් රජය මේ වෙනත් එක්ක ඒ සම්බන්ධයෙන් තීන්දුවක් අරගෙන නැහැ. රජයටත් මෙම මිල වැඩි නොකර දරන්න පුළුවන් කාලයක් ඇති. ඒ කාලය තීන්දුව කරන්න රජය තීන්දුව කරයි. මම හිතන්නේ අපිට ළඟදී මිල වැඩි කිරීමක් ලබා දෙයි කියන බලාපොරොත්තුව සංස්ථාව හැබැයි ඉන්දියානු තෙල් සමාගම කොහොම හරි ලාභ ලබනවා. අප ඊයේත් වාර්තා කළ පරිදි පසුගිය වසරේ කෝප් කමිටුවේදීද ඒ බව හෙළිදරව් වුණා. හරියට ලංකමිය සහ පෞද්ගලික බස් රථ වගේ. ලංකමියට හැමදාම පාඩුයි. හැබැයි ටිකට් කඩනවා. පිනට මගින් ගෙනියන්නෙත් නැහැ. ඒ මාර්ගයේම දුවන පෞද්ගලික බස් රථ ලාභයි. මොකද පාඩු ලබනවා නම් පෞද්ගලික බස් රථ දුවන්නේ නැහැ. එහෙනම් විකුණලා දානවනේ. විදුලි බල මණ්ඩලයටත් පාඩුයි. එක් විදුලි ඒකකයකින් රුපියල් 4750ක් පාඩුයිලු. ඇත්තටම මේ ප්‍රධාන ආයතන දෙකම හරියට ජනතාවට පිනට දන්සල් දෙන ආයතන වගේ බැලු බැල්මට පේන්නේ යම් ආයතනයක් හුදෙක්ම ජනතා සේවා ලෙස පවත්වාගෙන යනවා නම් පාඩුව අවම කිරීමේ ක්‍රමයක් රජයේ යෝජනා කළ යුතුයි නමුත් නිවැරදි ක්‍රමයේ වනුවේ මේ පාඩු ලබන රාජ්‍ය ආයතන ලාභ ලබන තත්ත්වයට පත් කිරීමයි එහිලා හුදෙක් ඉන්ධන මෙන්ම විදුලි බිල හැමදාම ඉහළ දමමින් සිටීම ප්‍රමාණවත් වන්නේ නැහැ. යම් සාධාරණ ප්‍රතිව්‍යුහගත කිරීමක් කළ යුතුයි. ආයතනික වශයෙන් පාඩු ලබන්නේ ඇයි කියලා සොයා බැලිය යුතුයි. එහිලා අවම සේවක සංඛ්‍යාවක් සේම උපරිම කාර්යක්ෂමතාවයක් හඳුන්වා දීම ඉතා සරලම ක්‍රමයයි. එහිලා රැඩිකල් තීන්දු ගත යුතුව තිබෙනවා. නැත්නම් හැමදාම පාඩු ලබන මේ ආයතන සදාකාලිකවම රටට බරක්. කණිජ තෙල් සංස්ථාවේ සභාපතිතුමා සහ කණිජ තෙල් ඇමති මොනවා කිව්වත් ළඟදිම ආයේ ඉන්ධන මිල වැඩි වෙවි. ඒ සිපෙට්කෝ ඉන්ධන හල්වලයි. මේ අතර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිය සංවර්ධනය කිරීම සඳහා වන ගිවිසුම අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එය ඉදිරිපත් කළේ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතායි. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිය සංකීර්ණයේ පිළිබඳ ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ලංකා කණිජ තෙල් සංස්ථාව, ලංකා IOC සමාගම සහ ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සමග 2022 ජනවාරි 6 වන දින අත්සන් කළ ගිවිසුම ඒ සියලුම ඇමුණුම් සහිතව සභාගත කරමි. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිය සංකීර්ණයේ පිළිබඳ සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂා තුනෙන්ම සකස් කළ තෙල් ටැංකිය යලි රට්ට වාර්තාව මම ඉදිරිපත් කරමි. කොහොම වුණත් අවසන් වශයෙන් එක්කෝ කණිජ තෙල් සංස්ථාව සදහටම වැහිලා යාවි. නැත්නම් ඉන්දියානු සමාගමේ අනුබද්ධ ආයතනයක් වෙවි. එහෙම වුණොත් එදාට රටේ බලශක්තියෙන් වැඩිම කොටසක් ඉන්දියාව අතට යාවි. රටක බලශක්ති බලය වෙනත් රටක් වෙත යාම අතිශය බරපතලයි. ඒ නිසා ඇත්තටම පාඩුව අවම කරගන්න අලුත් ප්‍රතිසංස්කරණයකට යන්න මේ ආයතන ප්‍රධානීන් සමග එක්ව සියලු සේවකීන් වහා අත්වැල් බැඳගත් යුතුව තිබෙනවා.
ඊයේ දින ආරම්භ වූ අපොස උසස් පෙළ විභාගයේ සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබා දීමට ශ්‍රී ලංකා පොලිසිය පියවරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහල් තල්දුව මහතා පවසනවා. 2022 වර්ෂයේ අපොස උසස් පෙළ විභාගය පෙබරවාරි මාස 7 වන දිනේ නම් ඊයේ දින ආරම්භ වුණා. මෙය මාර්තු මාස 5 වන දින දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 2438ක පැවැත්වීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව හා සම්බන්ධීකරණය වෙමින් ශ්‍රී ලංකා පොලිසිය මේ සඳහා අවශ්‍ය කරන ආරක්ෂාව ලබා දීමට කටයුතු කරන ලබනවා. සෑම කොටාෂ බාර නිලධාරියෙකුටම මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයෙකුට මේ වගේම ස්ථාන අධිපතිවරයෙකුට පොලිස් මුලස්ථානයෙන් පොලිස් පත්තුමා මගින් විශේෂ උපදෙස් චක්‍රලේඛන මේ වන විට නිකුත් කොට ඒ අනුව එම නිලධාරියන් කටයුතු කරමින් සිටිනවා. අවශ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරනු ලබනවා. උත්තරපත්‍ර පරීක්ෂා කරන මධ්‍යස්ථානවලට රාසලේඛන ප්‍රවාහනය කිරීමේදී අවිසහිත පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව ලබා දීමට කටයුතු කරනු ලබනවා. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන් මද්‍රව්‍ය හා ත්‍රස්ත කටයුතු මැඩලීමට යොදාගත හැකි වාහන හා උපකරණ තොගයක් ජපාන රජය ශ්‍රී ලංකාවට ප්‍රදානය කර තිබෙනවා. එය සංකේතාත්මක වශයෙන් අද ජපාන තානාපති මිසුකොෂි හිඩේයකි මහතා ජනාධිපති ගෝටාබේ රාජපක්ෂ මහතා වෙත බාර දෙනු ලැබුවා. ඒ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී කුඩු රජින ලෙස හඳුන්වන පූසි නැමැති කාන්තාව අත්අඩංගුවට ගැනීමට විශේෂකාර බලකා නිලධාරීන් සමත් වුණා. ඒ රුපියල් කෝටි 1000කට අධික හෙරොයින් තොගයක්ද සමගයි. ඇයව අත්අඩංගුවට ගෙන ඇත්තේ කළු බෝවිලදී. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව අධ්‍යක්ෂ ජෙනරාල් වරිය ලෙස රේණුකා වීරකොන් මහත්මිය පත් කර තිබෙනවා. ගුවන් සේවා හා ආයෝජන කලාව සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා නව අධ්‍යක්ෂ ජෙනරාල් වරිය වෙත අදාළ පත්වීම් ලිපිය ප්‍රදානය කළා. ඒ ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන අමාත්‍යාංශයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මගින් සංවිධානය කරනු ලබන ජනතාව දැනුවත් කිරීමේ මංගල රැලිය හෙට දිනේදී අනුරාධපුරයෙන් ආරම්භ කිරීමට නියමිතයි. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්ුයි. මේ පිළිබඳව මුදල් හා සමෘද්ධි රාජ්‍ය අමාත්‍ය ශ්‍රේහන් සේමසිංහ මහතාද අදහස් දක්වුවා. අද රජයට විරුද්ධව මත දරන අයට තේරුම් ගන්න පුළුවන් වේවි හෙට පවත්වන මහජන රැලියෙන් පස්සේ ජනතාව කොච්චර බද්ධ වෙලා ඉන්නවද කියන එක. ජනතාවට ඇස් වලට වැලි ගහන විපක්ෂයේ දේශපාලන සංස්කෘතිය साक्षावक्षाचार्य एस जयशंकर महता हमुवीतिवा विदेश දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.